ශක්තිමත් වෙනවා. ස්වාමින් වහන්ස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ පවතිනා වූ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. නෝනා, ඒක අපේ අසද්දාවේ ප්‍රශ්නයක්. මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් විදර්ශනාමය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ තුල බැසගෙන යම් අදිෂ්ඨානයක් ඇති කරගත්තද මං ඒ දේවල් සාක්ෂාත් කරගත්තා. ඒ මගේ සද්ධාව. බුදුරජාන් වහන්සේ කිව්ව නිසා මං ඒ විශ්වාසය තුල මගේ අවශ්‍යතාවයන් මං සපුරා ගත්තා. ඒ නිසා ගිහි පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න නෙමෙයි, ලෞකික සැපේ බලාපොරොත්තු වෙන්නේ. ඡන්දදායකයෝ බලාපොරොත්තු වෙන්නේ ලෞකික සැපේනේ නේද? එහෙනම් ලෞකික සැපේ ලබන්න නම් ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයක් තියෙනවා. අන්න මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය. ඒක ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතන්න එපා. ලැබෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. සද්ධාවෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. දේශපාලනය කරන නායකයාගේ පටන් ඡන්දදායකයා දක්වා ශක්තිමත්ව ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න. ඒතොර ශක්තිමත්ව සම්මා දිට්ඨිය තුල ඉන්න කෙනා එයාගේ මුල්ම ශක්තිය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ඒතොර තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්න කෙනා දකිනවා බුදුරජාණන් වහන්සේ තුල විශ්වාසයක් තිබ්බා. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න නම් ශක්තිමත් රජෙක්, ශක්තිමත් පාලකෙක් සිටිය යුතුයි කියලා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමා අරමුණු කරගෙන බිම්බිසාර රජතුමාගේ දැනුම් දීමෙන් විනය කාරණා ප්‍රාතිමෝක්ෂයට එකතු කරන්නේ කිසිම යුද බටේ නීතියානුකූලව ඉවත් කරන්න නැතුව පැවිදි කිරීම තහනම්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පැවිද්ද ගැන නෙමෙයි බැලුවේ, රාජ්‍යයේ සුරක්ෂිතභාවය. දොරේ රාජ්‍යයේ සුරක්ෂිතභාවය රැකුණොත් පමණයි සංඝ සමාජය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ වුණත් නිරේතුරුවම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් නායකෙක් රාජ්‍යයකට අවශ්‍යයි කියන තැන හිටියා. ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අපේ නායකයෝ දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණ ආකාරයේ නායකෙක් බවට පත් වෙන්න. ඒක ආර්ය ෂ්ටාංගික මාර්ගයේ ලක්ෂණයක්. ආර්ය ෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා ඒ චිත්තය ඇති කරගන්න. මම මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ සිංහල ජාතිය ආරක්ෂා කරන ශක්තිමත් නායකෙක් බවට පත් වෙනවා. අන්‍ය ආගම් ආරක්ෂා කරන, අන්‍ය ආගම් වල ජනතාවගේ ආගම් නිදහස ගරු කරන නායකයෙක් බවට මොකද්ද? සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. සම්මාදිට්ඨියේ ලක්ෂණයක්. ඒ සම්මාදිට්ඨියේ ලක්ෂණය ඇති වෙච්ච තැන ඊළඟට එයා කර්මය, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා. එයා යහපත් දේ, යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දේ, අයහපත් විපාකයක් කියලා දකිනවා. එයා අයහපතට යන්නේ නැහැ. එයා රංචු ගහන්න, කැරලි ගහන්න, ගහන්න, මරන්න, විනාශ කරන්න ඒවට යන්නේ නැහැ. එයා දන්නවා ඒක අයහපත් දෙයක් කියලා. එයා යහපත් දේ තුලින් ක්‍රියාත්මක වෙනවා. තේන්න. එයා යමක් විවේචනය කළ යුතු තැනදී මෙත් සිතින් විවේචනය කරන සූපත් වේවා කියලා. විරෝධය පෑ යුතු තැනදී මෙත් සිතින් විරෝධය පානවා සූපත් වේවා කියලා. සටන් කළ යුතු තැනදී මෙත් සිතින් සටන් කරනවා සූපත් වේවා කියලා. එයා කොතනකවත් අකුසලයකට යන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙච්ච සුන්දර යුද්ධයක් තියෙනවා. ඒ යුද්ධයේ උනේ දුටුගැමුණු රජතුමාත් එළාර රජතුමාත් අතර. ඒක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල වුණ සුන්දර යුද්ධයක්. එතෙන්දී දුටුගැමුණු රජතුමා එළාර රජතුමන්ට යුද්ධයට ආරාධනා කරන්නේ, ද්වන්ද සටනට ආරාධනා කරන්නේ සුවපත් වේවා කියලා චිත්තය ඇති කරගෙන. ඒ දෙන්නා මෙතන ද්වන්ද සටනක් යනවා. ඒ ද්වන්ද සටන යන්නේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තය ඇති කරගෙන. කාටද? එළාර රජතුමාට. තේන්න. ඒ ද්වන්ද සටනේදී එළාර රජතුමා මැරිලා වැටෙනවා. වැටෙන මොහොතේ දුටුගැමුණු රජතුමා සුවපත් වේවා කියන චිත්තයයි ඇති කරගත්තේ. එළාර රජතුමා මැරුණට පස්සේ නීතියක් පනවනවා රජතුමාගේ මේ දේහයට නැත්තම් ස්මාරකයටත් ගරු කරන්න ඕනේ කියලා සුවපත් වේවා කියන චිත්තයමයි ඇති කරගත්තේ. යුද්ධයක් සිද්ධ වුණා. ද්වන්ද සටනක් සිද්ධ වුණා. ඒ සටන නිසා මේ දක්වා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වුණා. ඒ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙලා ඒ ද්වන්ද සටන කළේත් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉඳිමින්. ඒක ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. සටන කළත් කොතනකවත් සම්මා සංකප්ප දුර්වල කරගත්තේ නැහැ. හිංසාවක් කරනවා කියන චේතනාවක් තිබ්බේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා, මේ සිංහල කමේ ආරක්ෂා උදෙසා කියන චේතනාව විතරයි තිබ්බේ. ඒ චේතනාව තිබ්බේ මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තොත් නෝනා තව දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් සුගතිය කරා යවන්න පුළුවන්. උතුම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන්ට පත් කරන්න පුළුවන්. එදා දුටුගැමුණු රජතුමා ඇති කරගත්තා වූ ඒ සම්මා සංකප්පයන් තුල ඇති කරගත්තා වූ චිත්තය නිසායි නෝනා මේ මොහොතේ මම මේ ධර්මයේ දේශනා කරන්නේ. එදා ඒ මොහොතේ
එවැනි දෙයක් සිද්ධ නොවුනානම් නෝනා සමහර විට අද මේ සම්මා සම්බුද්ධ ශාසනය අපේ රටේ නැති වෙන්න පුළුවන්. මේක මේ දකුණු ඉන්දියාවේ කොලනියක් එහෙම නැත්නම් සුදු ජාතිකෙන් කොලනියක් බවට මේකපත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුලින් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ලෞකික සැපය ලැබෙනවායි කියන විශ්වාසයෙන්. ඒ ලෞකික සැපය ලැබෙන විශ්වාසය කියන තැනින් සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගෙන සම්මා සංකප්පයන් අපි ශක්තිමත් කරගන්න. ඔතනකවත් ද්වේෂයෙන් වෛරයෙන් හිංසාකාරීව අපි ඉදිරියට ආයුතු නැහැ. එවැනි ඉදිරියට යන යන මොහොතක් පාසා අපිට සම්මා සංකප්පයෙන් අපි දුර්වලභාවයට පත් වෙනවා. එතකොට නිරේතුරු අපි සීලය තුල ආරක්ෂා වෙන්න ඕනේ. සීලය තුල ආරක්ෂා වෙන මොහොතක් පාසා අන්න අපේ තව තව කුසල් ශක්තිය වැඩෙනවා. මේ ආකාරයෙන් ඔබ හිතන්න යම් අරබුදයක් රට තුල තියෙනවා නම් එක පැත්තක ඉන්න පිරිසගේ කුසල් ශක්තිය වැඩි වෙනකොට පිනේ ශක්තිය වැඩි වෙනකොට නෝනා රටට තියෙනා වූ අනතුරුදායක තත්වයන් තියෙනවා නම් අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ ඒවා කොයි ආකාරයෙන් හෝ තුනී වෙලා යායු කියන විශ්වාසය. මහා කළු වලාවක් ඇවිල්ලා වහින්න ඔන්න මෙන්න තියෙද්දි මහා සුළඟක් ඇවිල්ලා අර කළු වලාව ගසාගෙන යනවා වගේ නෝනා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මාර්ගය තුල හිටියොත් නෝනා කවදාක්වත් ඔය වෙන්න තියෙන විනාශයන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපි මේ වෙන්නා වූ තියෙන්නා වූ බාධක නිසා අපි විනය කාරණා බිඳගෙන, අපි සිල්පද බිඳගෙන, අපි අකුසල් මූලයන් වඩමින් තව තව මේවාට එරෙහිව යන්න ගියොත් නෝනා තව තව ජනතාවගේ අකුසල් පක්ෂය දෙපාර්ශ්වෙම අකුසල් පක්ෂය දුර්වලයි. දෙපාර්ශ්වෙම දුර්වලයි. ඒ නිසා නිරේතුරු අපි තුල ධර්මයේ කෙරේ විශ්වාසයක් තියෙනවා. මොකද ඊළඟට බලයට එන නායකයාත් මේ වගේ නන් නොනා ඒ නායකත්වෙන් තේරුමක් නැහැ. එතකොට එයාත් ගුණාත්මක භාවයට පත් වෙන්න ඕනේ. එතකොට එයාව ගුණාත්මක භාවයට පත් කරන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විසින්. ඒ ගුණාත්මක භාවය සමස්ත ජාතියේම යම් පමණකට ගුණාත්මක භාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ධර්මයේ ගැනීම මම විග්‍රහ කළේ. ඔබ අහපු ප්‍රශ්නේ ධර්මානුකූලව දෙන්න තියෙන විග්‍රහය. මේ ප්‍රශ්නෙට නොනා රටේ මොන ප්‍රශ්න ඇති වුණත් අපි මුදල් අරමුණු කරගෙන පිණ්ඩපාත යනවායි කියන කාරණාවලින් නම් මේ ප්‍රශ්න වලට කවදාකවත් විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ. මොකද අපි දක්ෂ වෙන්න ඕනේ රටට අනතුරක් තියෙනවා නම් තව තව ශක්තිමත් සීලය තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් සීලය තුල ආරක්ෂා වෙන්න. තව තව ශක්තිමත් ගිහි පිංගතුල්ලා සිල්පද පහ තුල ශක්තිමත් වෙන්න. කුසල් මූලයන් තුල ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් භාවය තුල අපිට විශ්වාසය තියෙන්න ඕනේ. අපේ අකමැති දෙයක් අපිට තියෙනවා නම් ඒ දේවල් අපෙන් පහව යාවි කියන විශ්වාසය අපි තුල ඇති වෙයි. ඒ විශ්වාසයක් ඒක සද්ධා විසින් ඇති කරගන්නා විශ්වාසයක්. නමුත් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශ්වාස නැත්නම් අපි යන්නේ නිරේතිරියම සටන් මාර්ගයන් තුලින් නන් හොන ඒ සටන් මාර්ගයන් තුලින් බිහි කරන යම් ප්‍රතිඵලයක් වේද ඒ ප්‍රතිඵලය තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක්මයි වෙන්නේ. තවත් අනතුරු 10ක් ඇති කරන ප්‍රතිඵලයක් වෙන්නේ. ඒසා ඔබ බිහි කරන්නා වූ රාජ්‍යයක් අනාගතයේ බිහි කරන්නා වූ අලුත් පාලනයක් ශක්තිමත් භාවයට අවංක භාවයට පත් කරන්න නම් ඒ පාලනය ආරෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් භාවයෙන් පත් කරන්නා වූ පාලනයක් වෙන්න ඕනේ. ධර්මානුකූල විග්‍රහයක. ඉන් මෙහා නෝනා අපි සිල්පද බිඳගෙන අකුසල් මූලයන් වඩගෙන මේ පවතිනා වූ තත්වයන්ට එරෙහිව අපි යනවා නම් ඒවා තුලින් අනාගතයේ යම් විසඳුමක් ලැබුණත් ඒ විසඳුම තවත් ප්‍රශ්න ගොඩාක් එතනින් මතුවෙන්න පුළුවන්.